Ai buon putè? Ai Teacher, buon teacher. हाँ पहले दिल्ली में है ना Ai नहीं buon. इधर Oti. हाँ Ai हाँ buon. teacher वो पेन ने मामा वीडियो को ऑन कर ला बैलुआ माहिताने वाले तो मामा पेन ने ना नेतू ऐसी मटे करंट का नेती नहीं सा पेनवा टीचर टीचर लावट पे एक है ना चुट्टा पेना टीचर पारी नहीं इधर को आने वाला के साथ दे पुते हाँ टीचर की अलावा क्या अंदर हाँ टीचर हाँ हाँ हरी आप ही गया साथी है मुकादमा करे टीचर हरी गया साथी है मुकादमा भी कर बु पार्ट में छुट्टा कदने नहीं थी ट्यूटर का पहले ला बाला ने आओ का बैठना टीचर हाई कोतेंट है ना कांग मांगली अंतिम बेटा लिया गाना दूंना दे मेंडे में मेरे दूना आ पी मेंडे में के रे काटी के अंदर ले तनिम पासे वर कलाने दे ये मने ओ दे टीचर आ मैं मैं कर खाली लाओ से आवे ना रिकॉर्डिंग एक बार कर रखता आने टीचर मैं आने अक्षांश पार्ट में मैं कोटे साफी कता कर लेने කතා කළාද චුට්ටක් බලන්න මං ෂෙයා කරලා තියෙනකෝ ඔයාලට පේනව නේද පුතේ ඔයාලා මේක ලියාගත්තේ නෑ නේද නෑ නේද ලියාගත්තේ නෑ නේද ඕක ෆියුට් එකේ හරි ප්‍රශ්නයක් නේ කො බලමු ටීචර් මේ 6 වෙනි පිටුව ආ හරි හරි 6 වෙනි පිටුවට උඩ හිස්තැන් ටිකේ ඔයාලගේ ඩියුට් එකේ ඔයාලගේ ඔක්කොම ලියලා පිළිලද තියෙන්නේ ඕ ඔව් ටීචර් ටීචර් ආ රුද්‍රිගෝ ආ චුට්ටක්ක තියෙන නැද්ද එහෙනම් මේ හිස් පිටුව තියෙනවද බලන්න අවසානෙටම තියෙනවා ටීචර් අවසානෙටම හිස් පිටුවක් තියන්න ඕන මම කෝකටත් ඔයාලට ඉඳ මදි වුණොත් ඔයාලගේ අකුරු සයිස් එක එකිනෙකාට ඇහින්නේ නැහැ ටීචර් මේට ඇහින්නේ ටීචර් ඇහින්නේ ඉන්න බලන්න දැන් ඇහෙනවද වෙන්ද තරම් ඇහෙන්නේ නැහැ ටීචර් අයියෝ කොම්බෙම සුට්ටක් එහෙනම් ඉස්සෙල්ලම හදාගන්න දැන් ඇහෙනවද ඕ දැන් ටීචර් පැහැදිලි ඕ ඒත් වෙන්ද ටීචර් තරම් නැහැ ලා ඕ ටීචර් හරි ඔයාලට පැහැදිලි තරමට මාව ඇහෙනවා නම් හරිනේ හරි දැන් ටියුට් එකේ හිස් පිටුවක් නැති අය නම් වාක්‍ය තුනයි තියෙන්නේ මම මේක කියලා දීලා තියෙන්නේ අපිට ලියන ගමන් කතා කරගෙන යන්න තියෙන්නේ කොලයක් අරගෙන මේ වාක්‍ය තුන ලියලා ටියුට් එකේ අලව ගමු හරිද හිස් පිටුව තියෙන අය ඒතර හිස් පිටුවේ ලියන්න එපාද ඔව් හිස් පිටුව තියෙන අය එතෙන්ට ගිහිල්ලා පොඩියට මාතෘකාවක් දාගන්නකො අක්ෂාංශන කියලා එතකොට අතන ඉතුරු ටික තමයි මෙතන තියෙන්නේ කියලා ඔයාලට හිතාගන්න පුළුවන් අමතක වෙනවනේ අක්ෂාංශ කියලා මොකක්ද ගිය සතියේ අක්ෂාංශ තමයි පටන් ගත්තේ ඔන්න රෙකෝඩින් එක වල් ඇවිල්ලා ටීචර් නැහැ ටීචර් මේ දේශාංශ කෙන ඒ පිටුව තියෙනවා ඉතුරු වෙලා ටීචර් මේ රෙකෝඩින් එක බැලුවා හරි කියලා හරි ලියලා හරි නැහැ ටීචර් මෙන්න මේකයි රෙකෝඩින් එක බැලුවා හරි ඉන්න ටියුට් එකේ මෙන්න මේ අන්තිම හිස් පිටුව දැන් මේ හිස් පිටුව ඔයාලට print වෙලා නැත්නම් print කරගන්නේ නැහැ නේ සමහරක් අය කොලයක් ගන්නකො එහෙම නැති අය දේශාංශ රේඛා කියන කොටුවෙන් පස්සේ අන්තිම පිටුවේ හිස් නම් ඒකට යන්න ඕන. ගිහලා ලියන්න අක්ෂාංශ කියලා මාතෘකාව. හරිද? ඒක නැති අය කොලයක් ගන්න. දැන් පැහැදිලිනේ? ටීචර් ඔව් දේශාංශ කියන එතන ලියන්න තුනේ දර කොටුවට යන්න කිව්වේ. දේශාංශ රේඛා කියන එකනොත් පස්සේ පුතේ හිස් කොටුවක් තියෙන්න ඕන ටියුට් එකේ. දැන් තියෙනවා ඒක print ටීචර්. කරලා නම් ඔයා කොලයක් ගන්න. හා ටීචර්. හරි. හරි කොලයක් අරන් ලෑස්ති වෙන්නකො සමහරක් අය මට පේනවා කොලයක් ගන්නවා.
ටීචෝ ඒ කරුණු තුන ලියාගන්න. ඔව් මේ කරුණු තුන තමයි ලියාගන්න. ඊට කලින් මම මේ කරුණු තුනේ මොනවද තියෙන්නේ කියලා ගිය සතියේ චුට්ටක් කියලා දුන්නා. දැන් ආයෙ චුට්ටක් මතක් කරලා සයිඩ් එක දාන්න. ටීචර් සද්දේ වැඩි වුණා. ඔව් ටීචර් ටීචර් කොහේ හරි යන්නේ මතක් කරලා යන්නේ. අයියෝ මන්නේ දැන් හරිද බලන්න ඔයාලගේ හරි ටීචර් හරි හරි ටීචර් ආ හරි චුට්ට චැට් එකට දාන්න මගේ මේ කතා කරන සද්ද වෙනස් වුණා පුතේ චුට්ටක් බලන්න ඔයාලගේ කනෙක්ෂන් ප්‍රශ්නියද දන්නේ නැහැ හැමෝටම එක වගේ තමයි මට චුට්ටක් හදාගන්න පුළුවන් ඉතින් චැට් එකට දාලා තියන්න ටීචර් සරෙන් සරේට අඩු වෙනවා කනන් ඇයි දන්නේ නැහැ පුතේ මම දැන් වොයිස් එක හදලා තියෙන්නේ දෙඩිගින් හරි ටිකක් කතා කරගෙන යමු මම සුට්ට හරියෙන් කතා කරනවා එතකොට අඩු වෙන එකත් ඔයාලට ටිකක් හරි ආවි ටීචර් දැන් පොඩ්ඩම පොඩ්ඩයි යන්නේ හරි මට විනාඩියක් වෙලා තියෙනවා දැම්මා වෙහෙනවද දැම්මා වෙහෙනවද ඔයාලට පුතේ පැහැදිලි වෙහෙනවද කියන්න හරි දැම්මාව පැහැදිලි එහෙනම් පුතේ ඔයාලගේ එකක්ද දන්නේ නෑ මම දැන් මගේ පරණ ලැප් එකෙන් ආයි මේ ජොයින් වෙන්නේ ඔයාලගේ දැන් හරි ආ හරි එහෙනම් දැන් අපි දිගට කරගෙන යමු හරි ටීචර් ආ හරි 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 ඉන්න මම ඔයාලගේ යාළුවෝ ටිකටත් කියන්නම් ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් මම ආයි සම්බන්ධ වෙන්න කියලා ස්ක්‍රීන් එක පේනවා නේද පුතේ? පේනවා ටීචර්. ආ හරි. ටීචර්ට කන්නේ නැද්ද? නෑනේ පුතේ බම් කිව්වේ මට කරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි දැන් චුට්ටක් විනාඩි 10ක් විතර පරක්කු වුණා. ඒ නිසා අපි ඩග්ගල පාඩම කරගෙන යමු.
ගනේෂගේ මයික් එක ඔන් වෙලා. හරි. ඔයාලගේ පාඩම අක්ෂාංශ දැන් ඉස්සර ටික කතා කළානේ. ඔන්න දැන් මම පාඩම ටග් ගාලා කියලා දෙන්නම්. ගිය සතියේ මතක් කරගත්තු ටිකක් තමයි දැන් ආයි මතක් කරන්න යන්නේ. හරි. අක්ෂාංශයක් කියන්නේ පෘථිවි ගෝලයේ ආදර්ශ ගෝලයේ හරහට. එහෙම නැත්නම් කොයි දිශාවෙන් කොයි දිශාවටද නැගෙනහිර ඉඳලා බටහිරට ඇඳලා තියෙන මනක් කල්පිත රේඛා. එතකොට මෙතන තියෙනවා ප්‍රධානම ඇවිල්ලා තිබ්බ අක්ෂාංශයි දේශාංශයි හඳුන්වන්න කියලා. හරි. ඔන්න අහගන්නකෝ. ඔයාලට අටවසරේ තේ ටික හැමම තියෙනවා. එතකොට දැන් මෙතන අංශක බිංදුව සමකය. සමකයේ ඉඳලා උඩට මේ පැත්තට අක්ෂාංශ කීයක් තියෙයි කියලා මම ගිය සතියේ කියලා දුන්නාද? මෙන්න මෙතෙන්ට එනකම්. අංශ අන්තිම එක අංශක 90යි. එතකොට ඒ උතුරට. එතකොට මේ පැත්තට ගත්තොත් ඒ කියන්නේ උතුරට තියෙන අක්ෂාංශ මොනවද? සමකයේ ඉඳලා උඩට උතුරු දිශාවට තියෙන අක්ෂාංශ මොන අක්ෂාංශ කියලාද අපි හඳුන්වන්නේ? උතුරු අක්ෂාංශ. එතකොට උතුරු අක්ෂාංශ තියෙනවා අංශක කීය වෙනකන්ද? 90 වෙනකම්. එතකොට මේ අංශක 90 අක්ෂාංශය අපි ඉගෙන ගත්ත ගිය සතියේ මොකද්ද? උත්තරද්‍රවය. උත්තරද්‍රවය. එතකොට උත්තරද්‍රවය එකත් හරි. ඔය ටික හොම්මම ඔය උතුරු දිශාවනේ. එතකොට සමකේ යට අපි මොන දිශාව කියලාද ගණන් ගන්නෙ? මේ උඩට උතුර නම් යටට සමකේ යට දිශාව. අන්න හරි. එතකොට දකුණු මේ සමකේ යට තියෙන දකුණු අක්ෂාංශ. උඩ තියෙන උතුරු අක්ෂාංශ, යට තියෙන දකුණු අක්ෂාංශ. දකුණු අක්ෂාංශය ඉවර වෙන්නේ කීයෙන්ද? උතුරු අක්ෂාංශ වල උඩම අංශක 90 උත්තරද්‍රවේ නම් දකුණු අක්ෂාංශ වල අංශක 90 අපි හඳුනන්නේ මොකක් කියලාද? දක්ෂිණාද්‍රවය. හරි. ඔන්න ඔය ටික දැන් මතක තියාගන්න ඕන. හරි. දක්ෂිණාද්‍රවය මම නෝට් එක දෙනවා. දක්ෂිණාද්‍රවය. හරි. තව චූටි කරුණක් ඉගෙන ගන්න තියෙනවා. සමකයේ ඉඳලා උඩට මේ විදිහට අක්ෂාංශ රේඛා යනකොට ඒ විශාලත්වය මොකක් වෙනවද? සමකයේ ඉඳලා උඩට ගියත් සමකයේ ඉඳලා දකුණට ගියත් වෙනවා. ඔන්න ඒක හොඳට බලන්න ඕන. සමකයේ ඉඳලා උඩට යනකොට මේ රේඛාවල විශාලත්වයට මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනයි ඕනේ. අඩු වෙලා අංශක 90ට යනකොට ඒක රේඛාවක් වෙලාද තියෙන්නේ? නෑ. මම කියලා දුන්න ගිහසතියේ මොකක්ද අන්තිමට යන්නේ? දැන් මෙහෙම රේඛාව ලොකු එක ඊළඟට ටිකක් පොඩි වෙලා ඒ රවුම තවත් පොඩි වෙලා මෙතෙන්ට එනකොට මොකක් වෙනවද? අංශක 90ට එන්නේ. පිටා. එහෙම නැත්නම් අපි හොඳ වචනෙන් කිව්වොත් පේපරේට එන්නේ ඔක මොකක් කියලාද? ලක්ෂයක් වෙනවා මේ පැත්තෙනුත්. අක්ෂාංශ රේඛා අඩු වෙලා ගිහිල්ලා යටම අන්තිම එතකොට දකුණු අක්ෂාංශ වලින් 90නේ. 90 පිටක් විදිහට තමයි පේන්නේ. ඔය ටික දැන් ඔයාලට තේරුණාද පුතේ? කරුණු ටික තේරුණා. හරි. ඉන්න මම ඔස්සලා ගන්න පාඩම හරි හරියන්නේ නැත්තම් හරි. දැන් එහෙනම් කියා දීපු ටික නෝට් එකට ගන්න තියෙන්නේ. මං කියුවානේ දැන් ලියා ගන්න විදිහ. ටියුට් එකේ අන්තිම හිස් පිටුවක් තියෙනවා නම් එතන ලියා ගන්න. එහෙම නැත්නම් පුතාලා ගන්න කොලේ තමයි මේක ලියා ගන්න ඕනි.
හරි. පේනව නේද කරුණු ටික? ඔය මම දැන් කියලා දීපු කරුණු ටික තමයි තියෙන්නේ. උතුරට අංශක 90 දක්වායි, දකුණට අංශක 90 දක්වායි අක්ෂාංශ තියෙනවා. ඒක පැහැදිලිනේ. අක්ෂ සමකේ ඉඳලා උතුරටයි දකුණටයි යනකොට අක්ෂාංශ උර්ධ ටික කුඩා වෙනවා. ඒ නිසා උත්තර ද්‍රව්‍යයයි දක්ෂිණ ද්‍රව්‍යයයි දක්වන්නේ මොන විදිහටද? ලක්ෂ විදිහට. ලක්ෂය කියන්නේ මොකද්ද? පොඩි තිතක් විදිහට තමයි අන්න ඒ විදිහට තමයි අපි ලකුණු කරන්නේ. ආවෙ ටික ලියාගන්න. පුතේ මේමයයි මේකට ටියුට් එකේ ඉඳ මදි කිව්වා අක්ෂාංශ පාඩමේ මම දීලා තියෙන රූල් ටික. ඒ නිසා අනිකේ ලියාගෙන යන්න පුතේ කර්මල් කලින් කිව්වා දැන් ජොයින් වුණා අහගන්නකෝ. ඒ නිසා මම කිව්වා ටියුට් එකේ අන්තිමට දේශාංශ කියලා මාතෘකාවෙන් පස්සේ හිස් පිටුවක් තියෙනවා නම් එතන අක්ෂාංශ කියලා මාතෘකාව පොඩිවට ලියලා මේ කරුණු තුන ලියාගන්න. මෙච්චරයි ලියන්න තියෙන්නේ. එහෙම ඉඳ නැති අය ඉචුට්ටක් දෙන්න පුතේ පොලයක් අරගෙන ලියලා ටියුට් එකට පොඩ්ඩක් ස්ටෙප්ලර් කරලා තියාගන්න. ටීචර්ගේ මාතෘකාව මොකද්ද? අක්ෂාංශ මේ ගිය සතියේ කරපු පාඩමේ අන්තිම කරුණු තුන තමයි ලියන්නේ. රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න ඕනේ ගිය සතිය ආපු නැති අය. මම ගිය සතියේ හිටියේ නෑ. හරි පුතේ රෙකෝඩින් එක ගෲප් එකේ තියෙනවා. ඔයා බලන්න ඕනේ මේ අයේ පාඩමේ අන්තිම කරුණු තුන තමයි මම කියලා දුන්නේ අද. ටීචර් මාත් ගිය සතියේ හිටියේ නෑ. මම රෙකෝඩින් එක බැලුවා. හරි. වෙලක් කැලට හොයාගන්න බැරි වෙනවා ඇදිනි පුතාලට ඕන අද ගිය සතියේ හිටපු නැති අය අද මතක් කරලා බලන්න ඕනේ. පාඩම ඉවරයි අක්ෂාංශ කියන කොටස අද එකයි. අංශක දාන්න ඕන නැත්තම් අංශක කියලා අකුරෙන් ලිව්වත් කමක් නැහැ. දැන් එතකොට මම අප්‍රේල් මාසේ පේපර් එක දෙන්නේ අලුත් පාඩමේ. දැන් පරණ පාඩමේ මම පේපර් එකක් දුන්නනේ. පාඩමම කවර් වෙන්න දුන්නා. එතකොට අලුත් පාඩමේ මම පොඩි පේපර් එකක් දෙන්නම් අප්‍රේල් මාසේ මාසික පරීක්ෂණයට තියෙන දවස කියලා. මේ පාර දැන් හැමෝටම පාඩම් කරන්න පුළුවන්නේ. එක්සෑම් ඉවරයි. දැන් අලුත් පන්තියකට යන්න ඉන්නේ. ඒ නිසා මේ ටික හොඳට ඉගෙන ගන්න. කලින් එක්සෑම් ප්‍රශ්න ඒකනේ. දැන් කිසිම පුතේකට ප්‍රශ්නයක් නෑ නේද? පාඩම් කරන්න පුළුවන්නේ? පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. හරි. එහෙනම් මම අලුත් පාඩම් පටන් ගන්නද? ලියා ගන්න වෙලාව ඇතිද? නේ ටීචර් මාතාම දෙවෙනිමනේ. හරි හරි මම වෙලාව දෙන්නම්. ඔයාල හිමින් ලියා ගන්න. ටීචර් ලියලා ඉවරයි. මේටික යටින් ඉරක් ගහලා තියාගන්න පුතේ. ඕ සමහර වෙලාවට හරි වැරදි දාන ප්‍රශ්න වලට එනවා. ප්‍රශ්න යන්නේ.
ඉවරයි ටීචර්. ලියන අය තව ඉන්න නිසා තව පොඩි වෙලාවක් දෙන්නම්. හැමෝම එකටම ලියලා එකටම highlight කරලා අලුත් පාඩමට යන්න. අක්ෂාංශ වලින් පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? චුට්ටක් ටියුට් එක බලලා කියන්න. දේශාංශ. හරි. අක්ෂාංශ පාඩමේ දැන් කිසිම ප්‍රශ්නයක් නැහනේ. හොඳටම තේරුණානේ? තේරුණා ටීචර්. මේක උදව් වුණාද ඔයාලට පුතේ දැන් 7 වසර එක්සෑම් එකේ අක්ෂාංශ දේශාංශ ආපු අයට මතක් වුණාද මං කියලා දීපු ටික? ඔව් ටීචර්. එක්සෑම් පුරවන්න ආවේ. ආ. අපිට කලින් සැති තමයි පාඩම සාකච්ඡා කළේ නේද එතකොට? සම්පූර්ණයෙන්ම අක්ෂාංශ දේශාංශ හඳුන්වන්න කියලාම අවිල්ල තිබ්බා. ආ. ටීචර්. දේශාංශ පාඩම නම් අද කරන්නේ අක්ෂාංශ එතකොට අනිවාර්යෙන් අඳුරගන්න පුළුවන් නේ? අපිට ඇවිල්ලා තිබ්බා පෘථුවේ තිරස් හතර ඇති රේඛාව කියලා. හා එහෙනම් මොකද්ද තිරස් හතර තියෙන රේඛාව? ගුණකය. ඊචාරක දාන්නකෝ. ඉවර නැද්ද ලියාගෙන ළමයි? ඉවර නෑ. පෘථුවේ තිරස් හතට හරි මැදින් වැටි ඇති රේඛාව. එහෙම දහලා තිබුණේ. ඔව් ටීචර්. ඔව්. හරි මැදින් තිරස්සතට හරි මැදින් වැටි ඇති රේඛාව සමකය. හරිද? මම පෑදිරිව කියලා දුන්නා. පෘථුවේ තිරස් අතට ඇඳ ඇති සුටකා ගන්න මනක්කල්පිත රේඛා නම් ඒ මොනවාද? රේඛා ගොඩක් නම් තිරස් අතර ඇඳලා තියෙන මනක්කල්පිත රේඛා. ඔයාලා හොඳට ප්‍රශ්න කියවන්න ඕන. මං ගිය සැරේ පේපර් එකෙන් දැක්ක ප්‍රශ්න කියවනවා හරිම අඩුයි. එතකොට මොකද උත්තරේ වෙන්න ඕනි? සුට්ටක් කල්පනා කරලා බලන්න. පෘථුවියේ තිරස් අතට ඇඳ ඇති මනක්කල්පිත රේඛා හිස්තැනක් නමින් හඳුන්වයි. මොන රේඛාද? අක්ෂාංශ. ඔන්න දැන් මං එකම ප්‍රශ්නේ ඔන්න දැක්කද පුතේ? ඔයාලට පැටලෙන දැන් දෙකක් මම කියලා දුන්නා. අන්නේ විදිහට ඔයාලා ප්‍රශ්නේ කියවන්න ඕන. එතකොට හිතන්නේ හරි උත්තරේ ලියලාව කියලා තමයි. ඒ වුණාට ප්‍රශ්නේ කලබලෙන් කියෙව්වොත් සමහර විට දන්න උත්තරත් වරදිනවා. ඔය ටික තමයි highlight කරගන්න කිව්වේ. හරි. දලාව ඇති එකට ගොඩක් වෙලා ගත්තා. ටීචර් චුට්ටක් ඉන්න highlight highlight කරගන්න ටික චුට්ටක් මතක තියාගන්න එහෙනම්. ගන්න දේශාංශ පාඩම දැන් ටියුට් එකේ යට දැන් කොලේ ලියපු එක පැත්තකින් තියලා ටියුට් එකේ ලියපු අය නම් ටියුට් එකේ දේශාංශ පාඩම ළඟට යන්නකෝ. මන් දේශාංශ කියන්නේ මොනවද කියලා 7 වසර ඉගෙන ගත්ත ටිකයි මතක් වෙන්නත් එක මුලින් ඉඳලා කියලා දෙන්න. හරි ටීචර්. හරි නේද? ටීචර් අපිට ඇවිල්ලා තිබ්බ ප්‍රධාන අක්ෂාංශ රේඛා ඔක්කොම ලකුණු කළා. ආ. ලකුණු කළාද හරියටම? ඔව් ටීචර්. ලකුණු දුන්නහම අපි බලමු ටීචර් කියන්න ලකුණු දුන්නහම. හරි. ඔන්න දේශාංශ කියන එකක් කියලා දෙන්නම්. හා ඉන්පුට් එක මම අහන්නම්. මොකද්ද ප්‍රශ්නේ? ලකුණු දුන්නද? නැත්නම් මගේ මේ ටියුට් එකේ හොයාගන්න බැරිද? ලකුණු දුන්නා ටීචර්. හා ලකුණු ටික අහන්නම් ඔයාලගෙන්. දැන් දේශාංශ පාඩම ටිකක් කරගෙන යමු. දේශාංශ දැන් අක්ෂාංශ කියලා දෙනකොට ආදර්ශ ගෝලය ඇඳා මේ අතට තියෙන ඉරි තමයි. මේ මොන අතද මං කියලා දුන්නා? මේකට අපි කියන්නේ මොන අත කියලාද? තිරස්ද? තිරස්. ආ. තිරස් අත. එතකොට එහෙනම් මේ උඩ ඉඳලා යටට රේඛාවක් ඇඳොත් අපි මොකක්ද කියන්නේ? සිරස්. තිරස්. හරි. දැන් අපි දිශාවරන් කියමු. අක්ෂාංශයක් කියන්නේ නැගෙනහිර ඉඳලා බටහිරට. එහෙනම් දේශාංශයක් කියන්නේ පෘථුවි ආදර්ශ ගෝලයේ දකුණට. ආ. එතකොට උත්තර දකුණට. ආ. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් දේශාංශයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පෘථුවි ආදර්ශ ගෝලයේ තිරස් අතට ඇඳ ඇති මනක්කල්පිත රේඛා. එහෙම නැත්නම් කියන්න පුළුවන් පෘථුවියේ මෙන්න මෙතන උඩම මොකද්ද තියෙන්නේ?
කියමු බලන්න පෘථිවිය ආදර්ශ ගෝලයේ අනික් විදිහට කියමු මෙතන කියන්න මනක්කල්පිත රේඛා ප්‍රදේශාංශ ලෙස හඳුන්වයි. දැන් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් සිරස් කියන එකයි දිරස් කියන එකයි හොඳට මතක තියාගන්න ඕනි. අක්ෂාංශත් එක්ක සිරස් කියන කියන්නේ උඩ ඉඳලා යටට ඇඳලා තියෙන. එහෙම නැත්නම් ආදර්ශ ගෝලයේ උත්තර ධ්‍රුවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රුවයට ඇඳලා තියෙනවා නම් ඒ රේඛා සිරස්. හරිද පුතේ? එතකොට දේශාංශ වල අහන්නේ අපි සිරස් කියන වචනේ, අක්ෂාංශ වල අහන්නේ තිරස් කියන වචනේ. දැන් අක්ෂාංශ පාඩම අපි කතා කළේ හින්දා මම ඒක මකන්නම්. දේශාංශ පාඩමේ දැන් ඔන්න ඔයාලට මතකයි තිරස් අතට එහෙම නැත්තම් උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට ඇඳ ඇති මනක් කල්පිත රේඛා තමයි අක්ෂාංශයක් කියලා කියන්නේ. හරි, තනියෙන් ලියා ගන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. බෑ. පුළුවන් ටීචර්. හරි, එහෙනම් අපි මෙහෙම ලියමුකෝ. ඔයාලා එකක් තනියෙන් ලියන්න ඕන. දැන් මම නිර්වචන දෙකක් කියලා දුන්නනේ. මේ එක නිර්වචනයක් ටීචර් දැම්මා. අනෙක් නිර්වචනේ ඔයාලා තනියෙන් ලියන්න ඕනි. පුළුවන්නේ? පුළුවන් ටීචර්. හරි. ටීචර් පිළියන එක ලියලා ඕක ලියන්නද? නෑ. ඉස්සෙල්ලාම දේශාංශ යනු කියලා ස්ලයිඩ් එකේ ටීචර් දැන් කියලා දුන්න නිර්වචනය ලියන්න ඕනි. මේ කරන්නේ දැන් තවත් එකක් කියලා දුන්න දේශාංශ හඳුන්වන විදිහ. මේක බලාගෙන මේකේ තියෙන වචන දැන් අපිට වචනේනේ දාන්න තියෙන්නේ. ඒ වචනේ දාලා අනිත් ටික මේ විදිහට හදාගෙන ලියන්න බලන්න. මගෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ රට මොන කලාපෙද තියෙන්නේ කියලා. එතකොට මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තියෙන නිවර්තන කලාපයේ කියලා. ඒකද ඇහුවේ? එහෙම නැත්නම් වෙන විදිහට කිව්වොත් ශ්‍රී ලංකාව තියෙන දකුණු ආසියානු කලාපයේ. එහෙමද ඇහුවේ? ශීත කලාපෙද එහෙම නෑ. ශීත දේශගුණ කලාප වලින් ඇහුවොත් අපි තියෙන නිවර්තන කලාපේ. එතකොට නිවර්තන කලාපයට උඩ තියෙන එංගලන්තය, ඒ වගේ රටවල් සෞම්‍ය කලාපය. ඇන්ටාර්ටිකාව, ග්‍රීන්ලන්තය වගේ අර හිම තියෙන රටවල් ශීත කලාපය. අපි තියෙන්නේ සමකේටි චුට්ටා යටින්, ඒත් එක්කම එතකොට අපිට උෂ්ණ වැඩි, අපි නිවර්තන කලාපය. හරිද? තේරුණාද? හරි ටීචර්. ලිව්වා ටීචර්. හරි, මම විනාඩි 3ක් දෙන මේක ලියන්න. කවුරුත් කියන්න එපා, මං හිතන කෙනෙක්ගෙන් අහනවා දැන් කොහොමද නිර්වචන ලියාගත්තේ කියලා. ටීචර් චුට්ටක් වෙලාව දෙන්න. ඔව්, මම විනාඩි 3ක් 4ක් දෙන්නම්. ඔයාලා ලියනකොට පුතේ කතා කරන්න ඇති වෙලාවක හැම වෙලාවෙම ඔයාලගේ මයික් එක මියුට් කරලා තියාගන්න. ප්‍රශ්නයක් අහද්දි මේ අන්මියුට් කරලා කතා කරන්න. එතකොට ලේසි. ටීචර්. ටීචර් කඩේරි ටිකේ ඔය මේ දැන් කරුණු දෙක විතරද ලියන්න තියෙන්නේ? නෑ නෑ, අපි තව ඉස්සරහට කතා කරනවා. හරි ටීචර්. ටීචර්, අර නිර්මාණය කර ඇති කල්පිතද මනක් කල්පිතද? ඒක කල්පිත කිව්වත් හරි, තවත් විස්තර වෙනවා මනක් කල්පිත කිව්වහම. කැමති එකක් ලියා ගන්න පුළුවන් පුතේ. මනක් කල්පිත කියලා ලියන්නේ මෙහෙමයි, විසර්ගය දාලා කල්පිත. කල්පිතත් කමක් නැහැ, මනක් කල්පිත උනත් කමක් නැහැ.
හරි. මට කියන්න නිම්සර. නිම්සරද නිම්සරාද දන්නේ නැහැ. නිර්වචනයක්. නිම්සරා නේද පුතේ? ඔව්. හරි දුව කියන්න බලන්න එහෙනම්. ඔයා ලියපු නිර්වචනේ. දැන් මේක නැතුව. දැන් මම අක්ෂාංශ හඳුන්වන්න විදි දෙකක් කියලා දුන්නා. එකක් මම දැන් දැම්මා. ස්ලයිඩ් එකේ. මං අහන්නේ අනික ඉතින් ඉවරද නැත්නම් දැන් වෙලා ඕනද? ඉවරයි ඉවරයි ටීචර්. හරි මම කට්ටිචයට ආයි කියලා දෙනවා. මම තනියෙන් හිටපු අයට තමයි ලියන්න කියන්නේ. කෝ කියන්න බලන්න නිම්සරාට කියන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. කියන්නවා. පුදුවිය ආදර්ශ ගෝලයේ තිරස් අතර විහිදෙන මනක් කල්පිත රේඛාවේ. තිරස්ද තිරස්ද? තිරස්. පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න. මුලින් කිව්වේ තිරස් කියලා. මං ඔච්චර කිව්වා උඩ ඉඳලා යටට යන්නේ තිරස්. ඔන්න චුට්ටක් හදා ගන්න ඕන. හරි නේද? හා ටීචර්. හරි ඒ නිර්වචනේ හරි. චුට්ටක් තිරස් තිරස් පටල ගන්න එපා පුතේ. ගණේෂ කියන්න බලන්න. ටීචර් මට ඒක තේරුන්නේ නැහැ. මං ඒක ලිව්වේ නැහැ. තේරුනේ නැහැ. මැඩම් මං කියන්නද? හරි අපි තව කෙනෙක්. හරි හරි ඉන්න ඉන්න ඉන්න. තව එක්කෙනෙක්ගෙන් අහමු. ඔෂානි කියන්න බලන්න. නිතරම උත්තර දෙන එකෙන් අහන්නෙත් නැහැ. දේශාංශයනු ආයි කියන්න පුතේ තරහ නැතුව. දේශාංශයන් සිරස් හත විහිදෙන මනක් කල්පිත රේඛාවේ. අන්න හරි. පෘථුවි ආදර්ශ ගෝලයේ කියලා හදියා ගන්න ඕන. ඒක හරි. දැන් අපි දෙමු ඔබ ආයට කියන්න. ආංශය අනු ආදර්ශ පෘථුවි ආදර්ශ ගෝලයේ පිහිටි මනක් කල්පිත රේඛාවේ. අන්න හරි. ඒක හරියටම හරි. ඔන්න දැන් තේරුන්නේ නැති අයටයි තේරුණ අයයි හොඳට බලා ගන්න. මැඩම් මං කියන්නද? එක්කව එක්කෙනෙක් කියන්න බලන්න. පෘථුවි ආදර්ශ ගෝලයේ උතුරේ සිට දකුණට සිරස් අතට විහිදී ඇති මනක් කල්පිත රේඛා ජාලයේ දේශාංශ ලෙස හඳුන්වයි. අන්න හරි. ඒකේ නිර්වචන දෙකම එකට එකතු වෙලා තමයි ඒක කිව්වේ. හරි ඒ වුණාට ඒකේ අදහස තියෙනවා. ඒක හරියටමත් හරි. හරි. දැන් මම එකක් දුන්නානේ. මම කිව්වා තව එකක් ලියන්න කියලා. දැන් මට සමහරක් ඇයි කිව්වා තේරුණෙත් නෑ කියලා. ලොකු අමාරුවක් නෑ. පෘථුවි ගෝලයේ මෙතන තියෙනවානේ උත්තර ධ්‍රවය ගිය සතියේ කියලා දුන්නා. මෙතන තියෙනවා දක්ෂිණ ධ්‍රවය. එතකොට මේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට මෙන්න මෙහෙම විහිදෙන රේඛාවලට තමයි අපි කියන්නේ. මෙන්න මේ අතර මේ විදිහට විහිදෙන රේඛාවලට තමයි දේශාංශ කියලා කියන්නේ. එතකොට උඩ ඉඳලා යටට රේඛාවක් විහිදෙනකොට අපි ඒක හඳුන්වනවා සිරස් කියලා. එතකොට අපිට මේක කියන්න පුළුවන් විදි දෙකයි. පෘථුවි ආදර්ශ ගෝලයේ තිරස්සතට විහිදී ඇති මනක් කල්පිත රේඛා. එහෙම නැත්නම් පෘථුවි ආදර්ශ ගෝලයේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට විහිදී ඇති මනක් කල්පිත රේඛා. තේරුණා නේද? දැන් අපහැදිලියයි ඉන්නවද? හරි. එහෙනම් තරු ලකුණ දාලා ඔන්න ලියපු අය චෙක් කරගන්න. මෙන්න මෙහෙම තමයි ලියලා තියෙන්න ඕනි. වචනයක් දෙකක් එහා මෙහා වුණාට කමක් නැහැ. හරිද? දේශාංශ යනු පෘථුවි ආදර්ශ ගෝලයේ. මේ ඔයාලට ලියන්න කියපු නිර්වචනේ මම දැන් කියන්නේ. ලියන්න බැරි වෙච්ච අය ලියාගෙන යන්න. දේශාංශ යනු පෘථුවි ආදර්ශ ගෝලයේ තිරස් අතට සිරස් අතට ඇඳ ඇති මනක් කල්පිත රේඛාවේ. දැන් ලියා ගන්න පුළුවන් වුණා නේද හැමෝටම? දැන් නිර්වචන දෙකක් තියෙනවා දේශාංශ වලට. අනුචලියල ඉවරද? දෙකම හරි. ලියාගත්ත ටීචර්.
හරි කවුද මට ගණේෂ ලියාගත්තද දැන් දැන් දෙකම හරිද ඔව් ටීචර් ලියාගත්තා හා තේරුණාද දැන් තේරුණා ටීචර් හරි දැන් නොතේරුණා ඒ කවුරුත් නැ නේද දේශාංශයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් වෙනසක් දෝන්නේ නැහැ ලියා ගන්නකම් තව ලියා ගන්න වරට වෙලාව ඕනිද මං දේශාංශ පාඩම ඉස්සරහට කරගෙන යනවා දැන් ටීචර් ටිකක් ඉන්නකෝ ටීචර් ලියලා ඉවරයි වෙලාව ඇති කියලා හිතෙනවා හරි මේකත් ඔයාලා දන්න කරුණක් උතේ අපි මේ දේශාංශවල රූප සටහනක් අන්තිමට දීලා තියෙන කොටු යන්දිමු දැන් දේශාංශ කියන්නේ මේ විදිහට අඳලා තියෙන ඒවා නම් ප්‍රධාන අක්ෂාංශය මොකක්ද කියලා ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා ඒත් එක්කම දේශාංශ වලටත් ප්‍රධාන දේශාංශයක් තියෙනවා මොකක්ද ඒ ප්‍රධාන දේශාංශය ග්‍රීනිච් මධ්‍ය දේශාංශය ග්‍රීනිච් මධ්‍ය දේශාංශය කියන්නේ මෙහෙම දේශාංශ ඇන්දොත් මෙන්න මේ විදිහට මැද්දෙන් ඇඳෙන දේශාංශයක් තියෙනවා ඒක ග්‍රීනිච් මධ්‍ය දේශාංශය ප්‍රධාන අක්ෂාංශ රේඛාවේ වටිනාකම කීයද අංශක කීයද නියද 10යි නේද අංශ බිඳුවයි ආ අංශක බිඳුවයි මේකේ වටිනාකම ප්‍රධාන දේශාංශ රේඛාවේ වටිනාකම කීයද බිඳුවයි අංශක බිඳුවයි අංශක බිඳුවයි ඔන්න දෙවෙනි කරුණ දැන් ඔයාලා දේශාංශයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා එතකොට දෙවෙනි කරුණ තමයි ප්‍රධාන දේශාංශ රේඛාව මොකද්ද දේශාංශ රේඛාව ග්‍රීනිච් මධ්‍ය දේශාංශය එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා මේක විහිදෙන හින්දා තමයි මේකට කියන්නේ ග්‍රිනිච් මධ්‍ය රේඛාව කියලා එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා මේ රේඛාව අඳින්නින් මේ හරියේ එංගලන්ත දූපත් බ්‍රිතාන්‍ය දූපත් අහු වෙනවා නම් මෙන්න මේ හරිය කියන්න පුළුවන් අපිට ග්‍රිනිච් නගරය තියෙනවා මෙන්න රේඛාව එතකොට මේ නගරය හරහා විහිදෙන හින්දා තමයි මේකට ග්‍රිනිච් කියන නම වැටිලා තියෙන්නේ පැහැදිලිනේ මේ රූප සටහන අඳින්න එපා ඔයාලා දෙවෙනි කරුණ ලියලා තියාගන්න මම රූප සටහනක් අන්තිමට දෙනවා ටීචෝ එංගලන්තයේ ග්‍රිනිච් කියන එකද ඔව් මම දැන් කියලා දුන්නේ ඒ කරුණනේ ඒක ලියලා තියාගන්න දැන් ওই ටියුට් එක ආයි පෙරලලා බලන්නේ ලබන සතියේද නැත්තම් අද කතා කරන ටික චුට්ටක් හරි පුතාලා පාඩම් කරගන්නවද නැත්තම් මතකද තේරුණාද කියලා බලනවද බලනවා ටීචර් නෑ නේද ඔමායා බලන්නේ නෑ නේද බලනවා ඔමායා නම් බලන්නේ නෑ ආයි මන් දැක්ක උත්තරේ දෙනවා බලන්න ඕන නැත්තම් උක අමතක වෙලා යනවා දැහැමි බලනවද ඔව් ටීචර් දැහැමි hina වුණ විදිහෙන් මට කියන්න පුළුවන් දැහැමි බලනවා කියලා මම දැන් ගිය සති පාඩුවේ ප්‍රශ්නයක් අහන්න දෙහන හැමෝගෙම හා ටීචර් හා ටීචර් හරි 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 අපි අන්තිමන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒකත් කරමු බලන්න ගිය සති ටියුට් එක බලපු අය මට අඳුර ගන්න පුළුවන් එතකොට ලියාගත්තා ටීචර් ලියාගත්තා ටීචර් හරි තව ලියන අය මට පේනවා අද හොඳයි අද ගොඩක් ඒ වීඩියෝ එක ඔන් කරගෙන ඉන්නේ ඒ නිසා ඔයාලත් එක්ක මට චුට්ටක් කතා කර කර තේරුණාද කියලා අහන්නවත් පුළුවන් නේද ඔෂාන් ලියාගත්තද ඔව්ටි හරි ඊළඟ කොටස කතා කරමු එහෙනම් कोई कोड़े से तो आमी का नहीं दिया ने दें हाँ लिया गा ना लिया गा
හරි දැන් වෙලාව ඇති. හරි ටීචර් ඉවරයි. කියලා දීලා ඉන්නම්. ඔන්න ඔයාලගේ උදව්ව මට දැන් ඕන. මේ ඉර කෙලින් අඳින්න ඕනි පුතේ මට අඳින්න අමාරුයි. නේනම් මේ රේඛාව දැන් නම් කරා ප්‍රධාන දේශාංශය. මේ උඩින්ද යටට අඳිනකොට ආදර්ශ ගෝලය හරි මැදින් උඩින්ද යටට වැටෙනවා ප්‍රධාන දේශාංශය. දැන් දන්නව නම මොකද්ද? මේ පැත්තට තියෙනවා ප්‍රධාන තවත් අක්ෂාංශ රේඛා සමතය. දැන් බලන්න බලට ලේසි මේ විදිහට කරගත්තොත් සමකයේ ඉඳලා උඩට තියෙන්නේ මොන අක්ෂාංශද? උතුරු අක්ෂාංශ. දකුණට තියෙන්නේ මොන අක්ෂාංශද? හරි. උතුරු අක්ෂාංශ කීය වෙනකන් තිබ්බද? 90 දකුණු අක්ෂාංශ 90 ගුඩ්. ඕක කොහොමම පුතේ චූටි වෙනස්කමක් වෙලා මේ ග්‍රිනිච් එකටත් යනවා. හැබැයි ඔන්න හිතල උත්තර ටික දෙන්න ඕනි. ග්‍රිනිච් රේඛාවෙන් මේ පැත්තට යන්නේ මොන දේශාංශද? උඩට ගියේ උතුරු දේශාංශ නේද? මේ පැත්ත මොකක්ද? නැගෙනහිර. එතකොට මේවා මොන දේශාංශද? නැගෙනහිර දේශාංශ. හොඳට අහගන්න. මේ පැත්ත මොකක්ද? බටහිරට යන්නේ මොනවාද? හරි. ඊළඟට මේ කරුණ ඔයාලා දන්නේ නැතුව ඇති සමහර විට හතේදි ඉගෙනගෙන නැහැ පුතේ. මේක හොඳට මතක තියාගන්න ඕනි. උතුරු අක්ෂාංශ 90ක් වුණා වගේම දකුණු අක්ෂාංශ 90ක් තිබුණා. හැබැයි දේශාංශ ඕකේ දෙගුණයක් යනවා එක පැත්තකට. ඒ කියන්නේ නැගෙනහිර දේශාංශ අපි අන්තිම වෙනකන් ගියොත් කොතෙන්ට එනකන් එනවද? 180ක් වෙනවා. හරිද? එතකොට බටහිර දේශාංශත් ඒ ගානමයි. එහෙනම් බටහිර දේශාංශ කීයද? 180ක් වෙනවා. ඔන්න පටල ගන්න බෑ. අක්ෂාංශ නම් 90 තමයි උතුරටයි දකුණටයි යන්නේ. දේශාංශ නම් 180 තමයි කොයි දිශාවටද යන්නේ? නැගෙනහිරටයි බටහිරටයි. හරි. ඔන්න මම කියලා දීපු කරුණ ලියා ගන්න බලන්න. දැන් ලියන ගමන් තේරුණාද කියලා බලන්න. ඉතෝක දේශාංශය වැත්ත නේද ලියාගන්නේ? ඔව්. ඔය කතා කරන කරුණ ඔක්කොම දේශාංශ කියන මාතෘකාව යටතේ තරු දාලා ලියා ගන්න ඕනේ. ඊචෝක අඳිනවද? අඳින්න ඕනේ නැහැ. මම අන්තිමට රූප සටහනක් දෙන්නම් පුතේ. හරි ටීචර්. තව පොඩි වෙලාවක් දෙන්නම් හැමෝම ලියා ගන්න. මං ඉවරයි ටීචර්. හරි. තෙන්ඩෙනකන් තේරුණාද? ටීචර් තාමලි. හරි ලියාගන්න.
ඔෂානි ඔෂානුයි කියන්නේ පුතේ ඔයාල දෙන්න එකම නෝට් එකද කන්ටිනියු කර යන්නේ නෑනේ දෙන්නත් එක නෝට් දෙකක් කන්ටිනියු කරනවද ඔව් ටීචර් ආ ආ හරි ආ දුව ලියන එක මට පේනවා හරි හරි ටීචර් ඉන්නවා අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා මේ දේශාංශ 180 රේඛාව ගැන. ඒ නිසා මේ පාඩමේදී දේශාංශ කියන පාඩමේදී ඒ කරුණේ නවත්තන්න වෙනවා. හරිද? තව මේ දේශාංශ 180 කියන්නේ ගොඩාක් වටින දේශාංශ රේඛාවක්. ඒ මොකද කියලා මම ඔයාලට පෘථිවි පරිභ්‍රමණය කියන පාඩමේදී කියලා දෙනවා. අදට මයික හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක්. හරිද පුතේ? මෙන්න මෙතන හරි මැදින් යනවා ග්‍රිනිච් රේඛාව. ග්‍රිනිච් රේඛාවේ ඉඳලා ටීචර් ලියන්නේ නැහැ. මේ අන්තිම කරුණ තියෙන්නේ මේ විදිහට මම කිව්වනේ 180 180 යනවා කියලා. එතකොට පෘථිවියේ 180 රේඛාවක් නැගෙනහිරටත් යනවා බටහිරටත් යනවා. හැබැයි 180 කියලා කියන්නේ නැගෙනහිරට මේ පැත්තෙන් දැන් ග්‍රිනිච් රේඛාවේ ඉඳලා මේ පැත්තට ගියා නැගෙනහිරට 180 කියන්නේ. ඊට පස්සේ මෙහෙම ආවහම බටහිර 180 කියන්නේ එක රේඛාවක්. එතකොට 180 රේඛා දෙකක් නෑ පෘථිවි ආදර්ශ ගෝලයේ. ලියන්න ඕනේ නෑ මං කියන දේ හොඳට අහගන්න ඕන. නැගෙනහිරින් කැරකිලා යනවා 180 කියලා ඉවර වෙනවා. බටහිරින් කැරකිලා යනවා 180 කියලා ඉවර වෙනවා. එතකොට 180 රේඛා කීයක් තියෙනවද? දෙකක් තියෙන්න බෑ. බටහිර දේශාංශ 180 කියන්නේ රේඛාවමයි නැගෙනහිර දේශාංශ 180 කියලා කියන්නේ. එහෙම කරලා තියෙන්නේ ඇයි මේ 180 වටිනාකම කියන එක මම ඔයාලට ඉස්සරහ පාඩමේ කියලා දෙනවා. දැනට මතක තියාගන්න ඕනේ පුතේ ඔයාලා. නැගෙනහිරට ගියත් බටහිරින් ආවත් 180ට අංශක 180 කියන්නේ එක රේඛාවක් කියන එක. නැගෙනහිර දේශාංශ 180 රේඛාවමයි බටහිර දේශාංශ 180 රේඛාවයි කියන්නේ දෙකම එකක්. පැහැදිලි වුණාද සෙනුරි මං කියන කාරණාව? පැහැදිලි නෑ නේද? ඔයාලට තේරුන්නේ නැද්ද? දැන් ග්‍රිනිච් රේඛාවේ ඉඳලා නැගෙනහිරට 180යි කියලා ඉවර වෙනවා. බටහිරටත් 180යි කියලා ඉවර වෙනවා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් නැගෙනහිර දේශාංශ අර අක්ෂාංශවල වගේ උතුරු අක්ෂාංශ 91ක් දකුණු අක්ෂාංශ 91ක් කියලා. හැබැයි දේශාංශවල එහෙම නෙමෙයි. නැගෙනහිර දේශාංශ 180යි බටහිර දේශාංශ 180යි කියන්නේ එකම රේඛාවක්. නැගෙනහිර පැත්තට ගිහිල්ලා 180 න් ඉවර වෙනවා පෘථිවිය ගෝලයක්නේ. බටහිර ටිකත් ඇවිල්ලා 180 රේඛාව ළඟින්ම තමයි ඉවර වෙන්නේ. එතකොට එතන තියෙන්නේ එක රේඛාවක්. නැගෙනහිරිනුත් යනවා බටහිරිනුත් යනවා. එක 180 දේශාංශ රේඛාවක් තියෙනවා. එතෙන්දී දේශාංශ ටික ගානට එකතු වෙලා හම්බ වෙනවා. නැගෙනහිර ටිකයි බටහිර ටිකයි ඔක්කොම. එක 180යි තියෙන්නේ. පැහැදිලි වුණාද සහන්‍ය මං කියන කාරණාව? ටීචර් දවට ඔක්කොම 180යි දේ රේඛා. මෙහෙමයි පුතේ. දැන් ග්‍රිනිච් රේඛාව මෙහෙම තියෙනවා. 180 කියන රේඛාව මෙතෙන්ට එනවා නැගෙනහිර ටික. මේ පැත්තෙනුත් එනවා නැගෙන බටහිර ටික. මෙතන තියෙනවා 180 රේඛාව. හරිද? මෙතන සමකය මෙතන 180 රේඛාව. එතකොට මෙතෙන්ට ඇවිල්ලා මේ අපි කියනවා නැගෙනහිර දේශාංශ 180යි මෙතනින් ඉවරයි කියලා. හරිද? ඔන්න නැගෙනහිර දේශාංශ 180 රේඛාව මෙතන. හැමෝම බලාගන්න. දැන් බටහිර ටිකත් මෙහෙම වෙනවා. බටහිර දේශාංශයත් 180ක් තියෙනවා. හැබැයි 180 ගානට ඉවර වෙලා සම්බන්ධ වෙන්නේ තව මෙතනින් බටහිරයට වෙනම රේඛාවක් නැහැ. අර නැගෙනහිර කෙනාගේ 180ටම තමයි මෙයාගේ 180 කියලා කියන්නේ. මං කියන්නේ 180 දෙන්නටම පොදුයි. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් දේශාංශ ගණන් කරනවා එක පැත්තකට 180යි
අනිත් පැත්තට 180යි දේශාංශ කීයක් තියෙනවද? දේශාංශක 300යි. අංශක 360යි. අංශක 360යි. හැබැයි මේ 180 කියලා කියන්නේ නැගෙනහිර දේශාංශයි බටහිර දෙපැත්තේම මොකක් මොන රේඛාවක්ද? පොදු රේඛාව. දැන් තේරුණාද කියන්න පාඩම? දැන් එහෙනම් මේ කර්ණ ලියාගන්න. තේරුණ නැත්නම් මට ආයි චැට් එකට දාන්න බලන්න. මං ආයි කියලා දෙන්නම් ඒක. හීතද නැගෙනහිරයි බටහිරයි ඒ දෙකේම එකද 360ද? 360යි. දේශාංශ රේඛා 360ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඔක්කොම එකතු කරලා ගත්තහම නැගෙනහිරට 180යි බටහිරට 180යි වෙන වෙනම ගත්තහම. රූප සටහන ඇඳගන්න පුළුවන් නෑ. මම ඇඳලි ඉවරුනේ පස්සේ ඔයාලා ඇඳගන්න පුතේ. ඉතලම ඔයාලා අඳින්න ඕනි. ටීචර් වටෙන් ඉඩ තියලාද අඳින්න ඕනේ? මම කොටුවක් දීලා තියෙනවා ටියුට් එකේ. ඒකේ මැද හරියෙන් අඳින්න වෘත්තයක්. මට වැඩිය ලස්සනට ඔයාල වෘත්තය අඳින්න ඕන. කව කටුව පාවිච්චි කළ වෘත්තයක් අඳි. ඇඳලා නම් ප්‍රධාන දේශාංශ රේඛාව ලකුණු කරගන්න. ඒ ලියන්න ඉතලයක් ගහලා ඉතලේ ගහන්න උඩින්. මෙතනින් නම් කරගන්න මේකේ වටිනාකම අංශක බිංදුවයි. මේ රේඛාව ඔයාලා නම් කරගන්න. දැන් දන්නවනේ ප්‍රධාන අක්ෂාංශ රේඛාව. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ පෘථිවි ගෝලයේ මේ උඩ උත්තර ධ්‍රවය මෙතන ලකුණු කරගෙන දක්ෂිණ ධ්‍රවය මෙතන ලකුණු කරගෙන ඒ උඩ ඩොට් එකේ ඉඳලා අට ඩොට් එකට තමයි අක්ෂාංශ දේශාංශ අඳින්නේ. තේරුණා නේද? මෙහෙම නෙවෙයි අඳින්නේ. මම මේ දැන් අඳි පෙළක්කේ මෙහෙම අඳිනවා. මෙහෙම නෙමෙයි. හරිද? හිතෙන හිතන විදිහට නෙවෙයි. මේ උඩ ඩොට් එකේ ඉඳලා යට ඩොට් එකට තමයි අඳින්න ඕනේ. මයික් එක ඔෆ් කරගමුද? මේ ඩොට් එකේ ඉඳලා මෙතෙන්ට. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔයාලට පුළුවන් බටහිර පැත්තේ තියෙන අක්ෂාංශ ටික ඇඳගන්න රතු පෑනින්. නැගෙනහිර පැත්තේ තියෙන අක්ෂාංශ ටික ඇඳගන්න තව පාට පෑනකින්. එතකොට මේ අක්ෂාංශ දේශාංශ වෙන්න ඕන. බටහිර දේශාංශ කියලා නම් කරගන්න ඕන. මේ පැත්තේ තියෙන ටික කියන්න බලන්න මතක කෙනෙක් මොකද්ද මම මේ කොළපාටින් ග්‍රිනිච් මධ්‍ය දේශාංශය හරි ප්‍රධාන දේශාංශ රේඛාව ග්‍රිනිච් මධ්‍ය දේශාංශය කියලා තමයි ලියන්න ඕන. මේ ටික බටහිර දේශාංශ කියලා ලියාගන්න. මේ පැත්තේ ඊතලයක් ගහලා නැගෙනහිර දේශාංශ කියලා ලියාගන්න.
බටහිර දේශාංශ කීයද නැගෙනහිර දේශාංශ කීයද කියලා ඔයාලා ලියන්න ඕනි වරහන ඇතුලේ. දැන් පේනවනේ මම වරහනක් තියනවා. මම සම්පූර්ණ කරන්නේ දැන් කියලා දීලානේ තියෙන්නේ. ඉතවන පුතාලා ලියා ගන්න ඕනේ බටහිර දේශාංශ අංශක කී වෙනකන් තියනවද නැගෙනහිර දේශාංශ අංශක කී වෙනකන් තියනවද කියලා වරහනේ ලියා. මයික් ටික මියුට් කරගෙන වැඩේ කරමු. ගණේෂාගේ මයික්. හරි. හරියටම දේශාංශ ටික ඇඳ ගන්න ඕන. උඩ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට රවුම් ඩවුන් ටික යන්නේ. ඔයාලා අඳින්න එක රූපයයි මෙන්න මේ විදිහට නිකන් ඇද කරන්න එපා පුතේ මේ රේඛාව අඳින්න අමාරු නිසා ඇද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි උඩ ලක්ෂයේ ඉඳලා යට ලක්ෂයට එන්න ඕන මේ ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට ඔයාලා අඳින හැම දේශාංශ රේඛාවම සම්බන්ධ වෙන්න ඕනි ග්‍රිනිච් මධ්‍ය රේඛාව එක පාටකින් ඇඳලා නැගෙනහිර දේශාංශ ටික තව පාටකින් බටහිර දේශාංශ ටික තව පාටකින් ඇඳත් කමක් නැහැ පාටින් ඇඳත් ඔයාලට පැටලෙනවානේ මොකෝ සෙනුරි තීජෝය මේ වරහන් දාලා රංජක ගාන දාන්නද ඔව් ඔව් ආ හරි ටීච තීජෝ මට පැහැදිලි නෑ පුතේ ඔයා අහන එක පැහැදිලි නෑ චැට් එකට දාන්නකෝ ගිටාර් එකක් අහන්න මේක ඇඳ ගන්න ඕන මේ වරහණ ඇතුලේ මොනවද දැන් ලියාගත්තේ 95ද 180යිද 360යිද 180යි 180යි හරි මතකයිනේ ආ 180යි මේ වරහණ ඇතුලේත් 180යි
ලස්සනට කොටුව සම්පූර්ණ කරගන්න. ටීචර් මං ඇන්දා. හරි. ඕ මන් තව වෙලා දෙනවා පාට තුනකින් වගේ ඔයාලට ඇඳ ගන්න පුළුවන් නම් ගොඩක් පැහැදිලි. අපි කතා කරපු කරුණු ටික ඕකේ ඔක්කොම තියෙනවා. ටීචර් මේ මං ඇන්දා. තව වෙලාව ඕනිද? ටීචර් ඇන්දා. නෑ ටීචර්. හරි අහන්නකෝ මේ රූපසටහන. ඒක තමයි මේ රූපසටහන අඳින්න. තව වෙලාව ඕන අය රේස් හෑන්ඩ් කරා මට බලා ගන්න. තව වෙලාව දෙන්න පුළුවා. ඒත් හැමෝම ඇඳලා ඉවර නම් වැඩක් නෑනේ. ආ හරි. තව වෙලාව දෙන්න. විනාඩි 5ක් විතර දෙන්නම්. හරි කමක් නෑ. ඇඳපු අය ෂුට්ටක් බලා ගන්නකෝ දැන්. හරියට ඇඳද කියලා ප්‍රධාන රේඛාව බලලා. ටීචර් මේ වගේ එක හරිද? කො බලන්න. හරි. ඒකත් හරිද? රිනිෂ් මැද දේශාංශයේ අගේ ලියා ගන්න ඕනි අංශක බිඳුවයි කියලා. ටීචර් මට වැඩි ලියා ගත්තාම හරි. ටීචර් වැරදිලා මේක ලියුණා කමක් නැද්ද? මොකද්ද? අර මෙතන අර 90 උත්තර ද්‍රව්‍ය කියලා. ආ කමක් නෑ පුතේ. හැබැයි දේශාංශවලදී නම් අපි එහෙම ලොකුවට උත්තර ද්‍රව්‍ය ඉඳන් දක්ෂිණ ද්‍රව්‍යට ඇඳෙදි රේඛා කියලා කියනවා. කමක් නෑ එහෙම ලියලා තිබ්බට. හැබැයි ප්‍රධාන දේශාංශ රේඛාව ගණිත මැද දේශාංශය කියලා මතක තියාගන්න. හා මැඩම්. හරි. ටීචර් මේ මගේ බලන්න හරිද කියලා. ඔව් බලන්න. ආ හරි. ටීචර් මගේ හරිද බලන්න. හරි. මානුලිකේ හරි සහන්යාගේ හරි. ලිව්වා ටීචර් ඔක්කොම. හරි. එහෙනම් ඔක්කොගෙන් වෙලාව. ටීචර් මගේ එක හරිද? ටීචර් තව චුට්ටක් දෙන්නකෝ. ආ තව පොඩි වෙලාවක් ඕනිද? හරි. මේක ඉවරුණාට පස්සේ ඊළඟ පාඩම මම කරන්නේ ඔයාලත් එක්ක ඔයාලට සටහන ලියා ගන්න දෙන ගම. ඒකට මම හිතුවා මම පාඩම ඉවර වෙලා ඔයාලට ටියුට් එකක් දෙනවා. ඒක පින් කරලා ඔයාලා තියා ගන්න ඕනි පුතේ. හරිද? නැගී ඇති මම ඇඳපු එක වැකුණා. මම දැන් ආයෙ ඇඳලා දෙන්න ඕනද ඔයාලට? මතකද මම ඇඳලා තිබුණ එක? මතකයි ටීචර්. පොඩ්ඩක් අඩුපාඩු ටික හදා ගන්න. තවන් දිනයට මං ආයෙ අඳින්න ඕනද ඒක? නෑ ටීචර්. ආ හරි. ඔයාලා අඩුපාඩු ටික හදාගන්න පුතේ. විනාඩි දෙක තුනක් දෙන්න. හරි. අහගන්නකෝ. ඊළඟට ඔයාලට තියෙනවා පුතේ පෘථුවියේ භ්‍රමණයයි පරිභ්‍රමණයයි ඒකේ ප්‍රතිඵලයි කියලා ටිකක් ලොකු පාඩම. හරිද? ඒ පාඩම දැන් අක්ෂාංශයි දේශාංශයි කියන්නේ ලොකු පාඩමක් නෙමෙයි. මේ දෙකත් එක්කම ඒ කොටස් දෙකත් කළොත් ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලගේ පෘථුවියේ භ්‍රමණයයි පරිභ්‍රමණයයි කියන කොටස් දෙක කරන්න කලින් ඔයාලගේ පාඩමේ
අන්තිම හරිය තියෙන වායු ගෝලයයි ජල ගෝලයයි කියලා පොඩි ටිකක් සරල කොටස් දෙකක්. හරිද? ඒකෙන් වායු ගෝලය කියන කොටස ඔයාලත් එක්ක කතා කරන්න. හරිද? ඒක ගොඩක් අමාරු නෑ. දැන් මේ පාඩම් දෙකම මට ඉතින් දැන් කරුණු ගොඩක් මතක තියාගන්න තියෙනවානේ. හැබැයි වායු ගෝලයේ පාඩම ඉච්චර කරුණු ගොඩක් මතක තියාගන්න නෑ. ඒ නිසා අපි ඒ පාඩම කතා කරනවා. ඒකේ මම ටියුට් එකක් දෙනවා ඔයාලට කතා කරන කරුණු ඔක්කොම එකට දාලා print out එකක් අරන් තියාගන්න. හැබැයි ක්ලාස් එකේදී ටියුට් එකේ ලියන්නේ නැහැ, පොතේ තමයි ලියන්න ගන්නෙ. හරිද? මම වායු ගෝලය කියලා ටියුට් එකක් දෙනවා, ඒක ඔයාලා print කරලා ඔයාලා ළඟ තියාගන්න. පැහැදිලි නේද මං කියන එක? අක්ෂාංශයි දේශාංශයි කියන කොටස් දෙක ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට අච්චුපත අරන් බැලුවොත් දැන් තේරේ, දැන් කියෙව්වොත් පාඩම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් ඔය ටියුට් එක ඉවරයි අද. දැන් අච්චුපොත් ටික හැමෝටම හම්බෙලා තියෙන්නේ. දැන් ඔන්න බලන්න මං කියලා දීපුවා කොහොමද පොතේ තියෙන්නේ. හරි. ඔෂානිගේක හරි. ඉතින් අච්චුපත අරන්ගෙන අච්චුපත ඕනේ. දැන් අච්චුපත පස්සේ පෙරලලා බලන්නකෝ මේ මං කියා දී පාඩම් ටික තියෙනව නේද කියලා. දැන් හැමෝම ගන්න ඔයාලගේ ටීචර් පෙරලලා බැලු කියනවා. නෝට් පොත, සටහන් පොත ගන්න. සටහන් පොත අරගෙන ඒක දාගන්න දෙවෙනි පාඩම කියලා. හරි. දැන් ඔයාලට ලස්සන පිට කවර ටිකක් එක දාන්න ඕනේ නේද? පාඩම් පාට පටන් අදලුත් පාඩම නෑ මුතේ. දැන් අපි දෙවෙනි පාඩම පටන් අරගෙන ඒකේ අක්ෂාංශ දේශාංශ කියන කොටස් දෙක කළා. හරිනේ. එතකොට දෙවෙනි පාඩමේ තවත් අනුමාත්‍රකාවක් තමයි අද කරන්නේ. ඒ වුණාට අපි පොතේ මුකුත් ලිව්වේ නෑ නේද දෙවෙනි පාඩමට අදාළව? චුට්ටක් මට කියන්න. නෑ. හරි. එහෙනම් දෙවෙනි පාඩමේ මාත්‍රකාව ලියන්න. මොකක්ද ගණේෂ දෙවෙනි පාඩම? ජීවීන්ගේ වාස භූමියක් ලෙස පෘථිවියේ සුවිශේෂත්වය. ජීවීන්ගේ වාස භූමියක් ලෙස පෘථිවියේ සුවිශේෂත්වය. ඒක තමයි ලොකු මාතෘකාව. ඒක තමයි උඩින්ම පොතේ අද දිනේ දාලා ඒ මාතෘකාව ලියා ගන්න ඕනි. යාගෙන අපි පොඩි වැඩක් කරගමු. එහෙම උඩ මාතෘකාව ලියලා ඔන්න ඔහොම දැන් උඩින් ඔයාලගේ මාතෘකාව යන්න ඕන. මෙතනින් දිනේ වැටෙන්න ඕන 2021 කියලා දාලා පළවෙනි මාතෘකාවම ලියන්න ඕන පුතේ. මැඩම් මාතෘකාව කියන්නකෝ. ජීවීන්ගේ වාස භූමියක් ලෙස පෘථුවියේ සුවිශේෂත්වය. ඒක දෙවැනි පාඩම. ප්‍රධාන පාඩම. හරිද? තමයි ඔයාලගේ පෙළ පොතේ දෙවැනි පාඩම. ඊළඟට ඔයාලා පුතේ මේ මාතෘකාව ලියලා ලියා ගන්න ඕනි. අපි ඒ පාඩමේ යටතේ දැන් මොනවද කළේ? සරු ලකුණක් දාලා ලියාගමු. ඉස්සෙල්ලාම අපි පොඩි හැඳින්වීමක් කළා නේද? ඔව්. නැත්නම් අපි කරපු ටික ලියලා තියාගමු. නැත්නම් ඔයාලට පැටලෙනවා. හැඳින්වීමක් කළා. හැඳින්වීම. ඊළඟට අපි කළා ටියුට් එකේ මොකද්ද? අක්ෂාංශ දේශාංශ. අක්ෂාංශ. මේ එතකොට මේ දෙවෙනි පාඩමේ අඩතේ අපි කරපු මාතෘකා ටික යටින් ලියාගෙන යනවා අපි දැන්. පිරිහයන් බුද්ධිය පිළිබඳ මූලික තොරතුරු. ඒ ටික ඔක්කොම හැඳින්වීම කියන එකට දැම්මා. ඊළඟට
අක්ෂාංශ. ඊළඟට අපි කළා දේශාංශ. හරි. මේ ටික ඉස්සරහින් ඔයාලා හරි ලකුණු තුනක් දාලා තියාගන්න. මේ පාඩම් ටික අපි කරලා තියෙන්නේ. ඊළඟට අපි අද කරනවා මොකද්ද? වාතය. වාතය. ඔය වාතේ ආරේ නැත්තම් අපි කියනවා ඒකට වායු ගෝලය. ඔය ටික ලියා ගන්නකෝ දැන්. මුල තුනට හරි තුනක් දාන්න. අද කරන පාඩම වෙන පාඩ පෑනකින් ලියාගත්තත් කමක් නැහැ. වාතය එහෙම නැත්නම් වායු ගෝලය. හා. උඩ තියෙන ඔයාලගේ ප්‍රධාන මාතෘකාව දෙවෙනි මාතෘකාව. ජීවීන්ගේ වාසභූමියක් විදිහට පෘථිවියේ සුවිශේෂත්වය. ටීචර්. ඔව්. හැඳින්වීම කියලා ලියන්න මාතෘකාවක් ලියන්න නැද්ද? නෑ පුතේ මම දැන් ඔය මුල හැඳින්වීම කියන්නේ අර අපි ටියුට් එකේ ලිව්වේ පෘථුවියේ පෘථුවිය ගෝලයක් පෘථුවිය පිළිබඳ මූලික තොරතුරු අන්න ඒක ඔක්කොම හැඳින්වීම. ඒක එතකොට අපි ඒ කොටස කළානේ. ඊට පස්සේ අක්ෂාංශ කියන කොටසත් කළා. දේශාංශ කියන කොටසත් කළා තියෙනවා ටියුට් එකේ. ඒකට ඔයාලට පැටලෙන්නේ නෑනේ. ඒ කොටස් තුන ටියුට් එකේ තියෙනවා. ඕන්නම් මෙහෙම සංගල වරහණක් දාලා අමතක වෙනවා නම් ටියුට් කියලා ලියාගන්න ඉස්සරහින්. එතකොට ටියුට් එක බලාගන්න. ඔව් ඔයාලට ඕන නම් ඉස්සරහින් සංගල වරහණක් දාලා ටියුට් කියලා ලියලා තියාගන්න. ටියුට් එක තියෙනවනේ. එතකොට ඒක බලන්න. එතකොට වාතය කියන පාඩම තමයි දැන් අපි කරන්නේ. පැහැදිලිනේ. පැහැදිලි ටීචර්. හරි දැන් ලියා ගන්නකො මේ ටික හිමින් සැරේ. ලිව්වා ටීචර්. හරි එහෙනම් දැන් අපි අනුමාත්‍රිකාව ගමු. ඔය ලිස්ට් එක කොහොමම තියලා අනුමාත්‍රිකාව දාගන්න එනම් වාතය එහෙම නැත්නම් වායු ගෝලය කියලා. එම්මා ටීචර්. ඔය හතර කොහොමම ලියලා තියාගෙන පල්ලෙහෙන් අනුමාත්‍රිකාව ලියා ගන්න. වාතය වායු ගෝලය කියලා. අනුමාත්‍රිකාව ලියාගත්ත ටීචර්. හරි හරි. අපි මේක ලියලා තියාගන්න. මට එතකොට ලබන සතියේ ඔයාලට පුතේ මම අතිරේක පන්තියක් දානවා සඳුදා. අපිට අප්‍රේල් මාසේ දවසක් කරන්න බැරි වෙනවා අවුරුදු නිමාඩුවත් එක්ක. එතකොට සඳුදා මම ඔයාලට උදේවරුේ පන්තියක් දානවා. දැන් මාට පස්සේ අපි වායු ගෝලයේ කියන පාඩම එදාට කතා කරලා ඉවර කරලා. එලාව මම ගෲප් එකට දාන්නම් පුතේ. ටීචර් හරි ලකුණු දාගන්නවද අර හැඳින්න කියලා ඒවට ඒ හරි ලකුණු දාගන්න කිව්වේ ඔයාලට ඒ ටික මම කරලා තියෙන හින්දා. එතකොට මතක් වෙනවනේ. මැඩම් මැඩම් මට කියන්න ඕනද? හරි. දැන් මේ ටික ලියන්න. හරි. වාතයේ නැත වායු ගෝලයේ කියන අනුමාත්‍රිකාව යටතේ පළවෙනි වාක්‍යය ලියලා වායු ගෝලයේ යනු කියලා තියාගෙන අර මම ලියලා තියෙන නිර්වචන ලියලා ඔයාලා කොටුවක් කරගන්න බලන්න. එතකොට මට මේක පැහැදිලි කරන්න පුළුවන් ඊළඟ දවසේ. කියන්නේ අනිද්දා.
දැන් පුතාලට තව පන්තියක් තියෙනවා නේද 7ට? ඔව් ටීචර්. ආ හරි. එහෙනම් අදට ඔයාලා ওই ටික ලියාගත්තු දැනින් අතර කරමු පුතේ. ඊට පස්සේ මම දැන් අනිද්දාට ගත්තාට පස්සේ මේ ස්ලයිඩ් එක මෙහෙමම දාලා ඉතුරු මගේ අරුණු ටික ලියා ගන්න වෙලාව දීලා සාකච්ඡා කරන්න. හරිද? අදට දැන් ඔයාලට තව පන්තියකටත් යන්න තියෙනවා. ඒ නිසා මම ලබන සඳුදට මම අමතර පන්තියක් තියෙනවා. ඔන්න ගෲප් එක බලන්න මම වෙලාවත් එක්ක ඔයාලට මැසේජ් එකක් දානවා. එදාට ආ හරි. ලියාගත්තු අය හොඳයි. අනික ලියා ගන්න බැරි වෙච්ච අයට මම සඳුද දානවා එහෙනම්. හයි ස්ලයිඩ් එක දාලා මුලින් ඉඳන් කරනවා. හරි. අද පාඩමෙන් ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. දේශාංශ අක්ෂරංශ දේශාංශ පාඩම තේරුණා ටීචර්. තේරුණා ටීචර්. එහෙනම් අදට පන්ති නවත්වනවා. අදට තේරුණා ටීචර්. හරි. ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. Good night, teacher. Bye, teacher. Thank you, teacher.